ගානේ මේ පළවෙනි කොටස 13 වෙනි ගානේ පළවෙනි කොටස දරුව අපිට සාමාන්‍යයෙන් මේ කාලේ මෑත කාලයේදී අවකලනයේ ගණන් වලට එන්නේ නැති කොටසක්. එතකොට මේක අවකල සමීකරණ කියලා කොටසට තියෙන මේ මේක නැති වෙගෙන යන්නේ. එතකොට exam එකේ ඔයගොල්ලන්ගේ බේලව පේපර් එකේ මේ වගේ කොටසක් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කොටසක් එන්නේ නැති වෙයි නිකන් සාමාන්‍ය term test වලට එන හින්දා තමයි මේව කරලා තියෙන්නේ. මෙතන මේ 14 වෙනි ගානේ තියෙනවා සැබෑ A level ගාන. ඇත්තට මේ 2020 A level ගාන මේ 14 වෙනි කොටසට දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ සමහර විට දැකලත් ඇති මේ ගාන නා ඔන්න ඒ වගේ ගානක් තමයි A level වලට එන්නේ. අර මේ වෙනස් ගානක් 13 වෙනින් ගානට දාපු නිසා තාම අපි අනුකලණය කියන කොටසක් කරලා නැති නිසා ඔන්න විදිහට තියෙනවා. මම හිතාගෙන ඉන්නවා අනුකලණය කරපු නැති උනත් ඊළඟ පේපර් එකේ ඉඳන් අනුකරණය ගානකොත් ලොකු ප්‍රශ්නයක් විදියට දාන්න. සමහර තමයි මාත් එක්ක පේපර් ක්ලාස් එකට ජොයින් වෙනවා අනුකරණය කරපු ළමයි. ඒක නිසා ඊළඟ පේපර් එකේ ඉඳන් අනුකරණයේ ගැටලුවකුත් ඕගොල්ලන්ගේ පේපර් එකට ඇඩ් වෙයි. හරි. අපේ 13 ඒ කොටසට යමු මුලින්ම. මෙතන මෙන්න මේ වගේ ප්‍රකාශනයක් තියෙනවා. x වර්ග ධන y වර්ග සමානයි 2y නම් d වර්ග y බෙදීම dx වර්ග සමානයි 1 බෙදීම 1 ඍණ y ගේ ඝනය 1 බෙදීම 1 ඍණ y ගේ ඝනය බව පෙන්වන්න කියලා තියෙනවා. එතකොට ඕක විවිධාකාර ක්‍රමවලට ළමයි උත්සාහ කරලා තිනු. ගොඩක් ළමයින්ට ওই උත්තරය ඇවිල්ලා තිබුණේ නැහැ. මම papers බලපු papers වල ඔය උත්තරේ ගොඩාක් ළමයින්ට ගන්න බැරි වෙලා තියුණා. නැත්තම් දිග ක්‍රමවලට ඒ ගාන හදන්න උත්සාහ කරලා තිබුණා. ඉතින් අපි බලමු මේ ගාන කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. සාමාන්‍යයෙන් දැන් මේ ගාන 13 වෙනි ගානේ තියෙන්නේ x වර්ග ධන 13 ඒ කොටස x වර්ග ධන y වර්ග සමානයි 2y ඔන්න ඔය විදියට ගැටලුව තියෙන. එතකොට ළමයි මේ ගැටලුවේදී අපි දන්නවා d යට dx y වල n වෙනි බලයක් තිබුණොත් මේ y වල n වෙනි බලය x වලින් අවකලනය කරන්න තිබුණොත් සූත්‍ර තමයි fx වල n සූත්‍රය. d යට dx fx වල n කියලා තිබුණොත් fx වල n වෙනි බලය කියන්නේ nfx n ඍණ 1 වතාවක් f dash x කියන සූත්‍රේ fx n ඍණ 1 වතාවක් f dash x. ඒකට අනුව d යට dx y වල n කියලා තිබුණොත් ny n ඍණ 1 වතාවක් y වල අවකලනය, ඒ කියන්නේ dy බෙදීම dx. මෙන්න මේ සූත්‍ර දෙක මෙන්න මේ දෙවෙනියට ගත්තු සූත්‍ර විශේෂයෙන්ම ඕන වෙනවා y වල දර්ශකයක් තියෙන නිසා. මෙතන අවකලනය කරාම x විශේෂයෙන් අවකලනේ x විශේෂයෙන් අවකලනය කරනවා නම් ඒක සරලයි. d යට dx x වල n ගේ සූත්‍රේ nx n ඍණ 1 විතරයි x නේ තියෙන්නේ. එතකොට මෙතන x වර්ග අවකලනය කරාම 2x ධන y වර්ග අවකලනය කරාම 2y වාරයක් y ගේ අවකලනය dy බෙදීම dx සමානයි 2 වතාවක් y ගේ අවකලනය කියන්නේ dy බෙදීම dx. ඔන්න ඔය විදිහට ප්‍රකාශනයක් තියෙනවා. හැම පදයකම දෙකක් තියෙනවා. ඔගලොන්ට පේනවා හැම පදයකම දෙකක් තියෙනවා. එතකොට මොයි දෙක කියන එක අයින් කර ගන්න පුළුවා. හැම පදයක්ම දෙකෙන් බෙදලා අයින් කරාම x ධන මෙතන උත්තරේ දිහා බලමු. උත්තරේ කොහමද තියෙන්නේ x උක්ත කරලා ඔව් x ධන මට d වර්ග y බෙදීම dx වර්ග උත්තරයක් තියෙන නිසා උත්තරෙත් මම පැත්තකින් ලියන්නම්. ඒක පේන්න d වර්ග y බෙදීම dx වර්ග සමානයි 1 බෙදීම 1 ඍණ y ගේ ඝනය. ඔන්න ඔය විදියට තියෙනවා.
එතකොට මේක x විශේෂයෙන් අවකලනය කරාම මේකේ උත්තර 1යි මේක එකරින y වතාවක් ගුණිත සූත්‍රයක් ගුණිතයක් d8 dx u වැඩි කිරීම v කියන්නේ ගුණිතයක් u වතාවක් v වල අවකලනය ධන v වතාවක් u වල අවකලනයේ සූත්‍රය මේක භාවිත කරාම එනවා එකරින y වතාවක් dy බෙදීම dx ගේ අවකලනය d වර්ග y බෙදීම dx වර්ග ධන dy බෙදීම dx වතාවක් එකරින y ගේ අවකලනය එකේ අවකලනය බිඳුවයි ඍණ y ගේ අවකලනය ඍණ dy බෙදීම dx එක සමානයි එකරින y d වර්ග y බෙදීම dx වර්ග ධන මෙතන ඉන්නේ ඍණ dy බෙදීම dx ගේ සම්පූර්ණ වර්ගය dy බෙදීම dx උක්ත කරොත් එනවා x බෙදීම එකරින y ගේ වර්ගයෙන් එන එක සමානයි එකරින වර්ග d වර්ග y බෙදීම dx වර්ග ඍණ dy බෙදීම dx කියන්නේ x බෙදීම එකරින y ගේ සම්පූර්ණ වර්ගය කියලා ඔන්නම් ප්‍රකාශනයක් එනවා. එතකොට මේක මේ පැත්තට ගත්තාම එක ධන x වර්ග බෙදීම එකරින y ගේ වර්ගය සමාන එකරින y වතාවක් d වර්ග y බෙදීම dx වර්ග මේක පොදු හරය ගත්තාම එකරින y ගේ වර්ගය එකරින 2y ධන y වර්ග ධන x වර්ග බෙදීම එකරින y ගේ වර්ගය සමානයි එකරින y වතාවක් d වර්ග y බෙදීම dx වර්ග කියලා ප්‍රකාශනයක් එනවා. දැන් අපිට උත්තරය හොයා ගන්න ඕන ගාණේ දීලා තියෙනවා x වර්ග ධන y වර්ග කියන්නේ 2y කියලා. එහෙම නැත්නම් x වර්ග ධන y වර්ග ඍණ 2y සමානයි බිඳුවයි. එහෙනම් මෙන්න මේ කෑල්ල බිඳුවයි. x වර්ග ධන y වර්ග ඍණ 2y සමානයි බිඳුවයි කියලා ආවම මෙතනින් එනවා උත්තරේ එක බෙදීම එක ඍණ y ගේ වර්ගය මේ එකරින y ගේ එකරින y මේ පැත්තට ගත්තාම එකරින y ගේ ඝනය සමානයි d වර්ග y බෙදීම dx වර්ග කියලා. ඔන්න ඕක තමයි උත්තරේ දිහා බලාගෙන සුළු කරනවා. එතකොට මෙතන දෙපාරක් අවකලනය කරාම මේ සූත්‍රය ආවම මේ පදේ අයින් කරගන්න ඕන. මේ පදේ අයින් කරගන්න dy බෙදීම dx මෙතනින් උක්ත කළා ඒක ආදේශ කරනවා. විවිධාකාර ක්‍රමවලට ළමයි උත්සාහ කරලා තිබුණා. හැබැයි ගොඩාක් අඩුවෙන් තමයි ওই උත්තරේ ලංකට ළමයි ගිහිල්ලා තිබුණේ. ඒක සෑහෙන්න පාඩුවක්. ওই වගේ ගානක් හදන්න බෑ කියලා. ඉතින් මේකට ගොඩාක් ලොකු වෙලාවක් දීලා තිබුණ නෑ. මොකද ලකුණු 25ක ගානක් පළවෙනි පාර අවකලනය කර ලකුණු 5යි. ඊට පස්සේ x උක්ත කළා මේ වගේ ප්‍රකාශනයක් ගන්න පෙළියට ලකුණු 5යි. ලකුණු 10ක් දීලා තිබුණා. ඊට පස්සේ මේක ආපහු අවකලනය කරන ස්ටෙප් එකට මෙන්න මේ ස්ටෙප් එක මේ දෙකම සියලුම දේවල් නිවැරදි නම් ලකුණු 5ක් දීලා තිබුණා. ඊට පස්සේ මේ සුළු කරන ස්ටෙප් එකට මෙතන dy බෙදීම dx අයින් කරලා ඒක වෙනුවට xy වලින් තියෙන සියලුම ස්ටෙප් ලියන ස්ටෙප් එකට 5යි අන්තිම උත්තරයට වෙනකන් එනවා නම් අන්තිම 5යි. යන සම්පූර්ණ ලකුණු 25ක් දීලා තියෙනවා ওই ගැටලුවට. ඒගොල්ලෝ 25ෙන් කීයක්ද කියලා බලා ගන්න තමන්ට ආපු ලකුණු ප්‍රමාණය. හැම වෙලාවෙම සමහර ළමයි මුලදීම මේකේ x උක්ත කරලා මේක dy බෙදීම dx උක්ත කරලා අපහු අවකලනය කරන්න උත්සාහ කරලා තිබුණා. ඉතින් ඒකත් බලන්න ඕගොල්ලන්ට ලේසිද කියලා. කියන්නේ අපි හැම වෙලාවෙම මේ වගේ ප්‍රකාශනයකින් මේ වගේ ප්‍රකාශනයකින් මේ වගේ d වර්ග y බෙදීම dx වර්ග නැත්නම් dy බෙදීම dx එහෙම ප්‍රකාශන ඔප්පු කරනකොට ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕන අවකලනේ ගුණිත සූත්‍රය විතරක් භාවිතා කරන්න බෙදීමේ භාවිතා කරන්න නැතුව. දැන් අපි එහෙම කිව්වා මේ වගේ vg කියන්නේ මේ වගේ d වර්ග y බෙදීම dx වර්ග එහෙම ප්‍රීජිය ප්‍රකාශන තියනවා නම් xy දෙකම සම්බන්ධ වෙච්ච ගොඩක් වෙලාවට ගුණිත සූත්‍ර විතරක් භාවිතා කරා.
එහෙම මම කියලා දුන්නාම සමහර ළමයි අවකලනයේ දැන් භාවිත තියෙනවානේ. ඒ කියන්නේ අවකලනයේ ප්‍රස්තාර ගාන දැන් 2020 ගාන බැලුවොත් 2020 ගානේ fx සමානයි x වාදයක් 2x ඍණ 3 බෙදීම x ඍණ 3 වර්ගය මෙහෙමනම් f'x සමානයි 9 වතාවක් 1 ඍණ x බෙදීම x ඍණ 3 ගණය. මෙන්න මේක ඔප්පු කරද්දි මේක හරස් ගුණ කළා මේ පැත්තට අරන් ගිහලා x ඍණ 3 වර්ගය කියලා දාලා x ඍණ 3 වර්ගය fx කියලා දාලා ඒකටත් ගුණිත සූත්‍ර දාලා කරනවා. එහෙම කරන්න එපා. ඒක ප්‍රස්තාර ගාණක් නේ. මේක ප්‍රස්තාර ගාණක් නෙමෙයි. මේක වීජ ප්‍රකාශන x u y හැමතැනම තියෙනවා. ওই වගේ ප්‍රකාශන හරස් ගුණ කළා ගුණිත සූත්‍ර දැම්මට සාමාන්‍ය සරල ප්‍රස්තාර ගණන් මේ විදිහට අවකලනය කරගෙන යන්නේ ඒක ගොඩක් ලේසි. පටලවා ගන්න එපා මේ කියන දේවල්. මේ වගේ වීජීය ප්‍රකාශන තියෙන x y දෙකම සම්බන්ධ වෙච්ච මේවට කියන්නේ අධිග්‍රහිත ශ්‍රිත කියලා. මෙන්න මේ වගේ ඒවා අවකලනය කරද්දී අර දීලා තියෙන ප්‍රකාශනයේ පෙන්වනකොට විතරයි ගුණිත සූත්‍ර දාගන්න කියලා අපි උගන්වන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ අපි ආමු ඒකේ b 13 දෙවනි කොටසට බලන්න. ඒකත් ওই වගේ ඔප්පු කිරීමක්. එකම සෙට් එකේ මං ගණන් දෙකක් දීලා තියෙන සමහර ළමයින්ට ඒක ටිකක් අලුත් දෙයක් අමුතු දෙයක් නිසා සමහර ළමයි ප්‍රැක්ටිස් කරලා නැති නිසා තේම ප්‍රැක්ටිස් කරේ නැති වුණාට ගැටලුවක් නැහැ. හරිද? ඒවා ඔයගොල්ලෝ ඉගෙනගෙන නැත්තම් එහෙම ලොකු රිස්ක් එකක් නැහැ. මොකද මේවා සාමාන්‍යයෙන් ඒ ලෙවල් වලට මෑත කාලෙදී එන්නේ නැති ගණන්. හැබැයි හදිසියෙන්වත් ටර්ම් ටෙස්ට් එකකට එහෙම ආවොත් තමන්ගේ ලකුණු අඩු වෙනවා. අර එන්නේ 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 කියලා හිතන ඒවා සමහර වෙලාවට ඇවිල්ලා තියෙනවා 2020 පේපර් එකෙත්. ඒ වගේ වෙච්ච තැන් දෙක තුනක් තිබුණා. පේපර් එක වෙනස් කරන්න ඕන නම් ඒගොල්ලෝ කරන්නේ අමාරු ගණන් දානවට වඩා වෙනස් වූ, ඒ කියන්නේ මොඩල් එක වෙනස් වෙච්ච ගණන් සම්ප්‍රදාය වෙනස් කරලා වෙනස්ම වූ ගණක් දානවා. එතකොට ඉතින් ළමයින්ට ඔටෝ අමාරු වෙනවා. දැන් අපි බලමු මේ ගාන කොහමද හදන්නේ කියලා. 13 දෙවනි කොටස මෙතන තියෙන්නේ ළමයි මෙහෙම කතාවක් තියෙන්නේ y සමානයි sin m වතාවක් sin inverse x නම් ගාණේ තියෙන එක ඍණ x වර්ග d වර්ග y බෙදීම dx වර්ග ඍණ x dy බෙදීම dx ධන m වර්ග y සමානයි බිඳුව බව. ඔන්නෝක බව පෙන්වන්න කියලා තියෙන. එතකොට මේ වගේ ගණන් පෙන්නකොට මෙතනදී මම මුලින්ම ගන්නවා y සමානයි sin m sin inverse x කියලා. මෙන්න මේ ගුණිතයක් m sin inverse x. එතකොට sin fx සූත්‍රය sin fx සූත්‍රය d යට dx sin fx අවකලනය කරාම මොකද වෙන්නේ? sin fx ඍතයක් අවකලනය කරාම වෙනවා cos fx වතාවක් f'x fx කිය අවකලනය. එතකොට ඒක යටතේ අපිට ඕන වෙනවා d යට dx sin inverse x කියන එක. sin inverse x අවකලනය කරාම වෙනවා එක බෙදීම එක ඍණ x වර්ගයේ වර්ගමූලය කියලා ප්‍රකාශය. ඔන්න ඔය සූත්‍ර ටික දැනගෙන තියෙන්න ඕන මේ ගණන් හදන්න. විශේෂයෙන්ම ওই ප්‍රතිලෝම ශ්‍රිත අවකලනය කිරීම අනුකලනය කියන කොටසෙදි පවා ඕන වෙනවා. ඒක නිසා අවකලනය මතක නැත්නම් අපි ඉස්සරහදී නුදුරු අනාගතයේදී අනුකලනය කරනවා. පුළුවන් තරම් ඉක්මනට අනුකලනය මතක් කරගන්න. මේක x විශේෂයෙන් අවකලනය කරනවා. x විශේෂයෙන් අවකලණයෙන් මට ලියන්න පුළුවන් dy බෙදීම dx සමානයි sin fx සූත්‍රය දැම්මම cos fx කියන්නේ m sin inverse x වතාවක් f'x කියන්නේ මෙන්න මේ ශ්‍රිතයේ අවකලණය m වතාවක්. m කියන්නේ නියතය. ගුණිත සූත්‍ර දාන්න ඕනේ නියත එළියට අරන් මෙන්න මේ ශ්‍රිතයේ අවකලණය sin inverse x කියන්නේ එක බෙදීම එක ඍණ x වර්ගයේ වර්ගමූලය.
එතකොට අපි මේ සූත්‍ර දෙකම භාවිතා කරා. ඊට පස්සේ මේක ආපහු අවකලනය කරන්න ඕන. මොකද උත්තරේ තියෙන d වර්ග y බෙදීම dx වර්ග. එතකොට මෙතන බෙදීමක් තියෙනවා. මේ වගේ තැන්වලද මේ බෙදීමේ සූත්‍ර දාන්නේ නැහැ. උඩත් විචල්ල පදයක් තියෙනවා, යටත් විචල්ල පදයක් තියෙන නිසා මේක හරස් ගුණ කරනවා. ඒ කියන්නේ එහා පැත්තට වැඩි කරනවා. එකරින x වර්ගයේ වර්ගමූල dy බෙදීම dx සමානයි m වතාවක් cos m sin inverse x කියලා එනවා. එතකොට මේ වගේ ගාණක් හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මාකින් ස්කීම් එකේ නම් තියෙන්නේ මේක මෙතනදී අවකලනය කළා. මට මතක විදියට මම සාමාන්‍ය ක්‍රමයේ කරන්නේ ඕක ආපහු පාරක් අවකලනය කරනවා. ඔව්. ඒක ආපහු පාරක් අවකලනය කරනවා. හැබැයි මේකට ලේසි ක්‍රමයක් මට මතක් වෙනවා. මේක ගාන දැක්කට පස්සේ දැන් මතක් වුණේ. මේක සාමාන්‍ය විදියට අවකලනය කරන්න නැතුව මේක වර්ග කරගෙන ගියා නම් ගොඩක් ලේසි සුළු කිරීමක් එනවා. මම මෙතනින් පස්සේ සාමාන්‍ය මෙතන අවකලනය කරන එකක් ගැන කතා කරන්නම්. හැබැයි මේක වර්ග කරොත් එකරින x වර්ග dy බෙදීම dx වර්ගය m වර්ග cos වර්ග කියලා එනවනේ. cos වර්ග fx කියන්නේ එකරින sin වර්ග fx කියන එක. ඒ කියන්නේ sin වර්ග fx කියන්නේ m sin inverse x කියන එක. ඒ කියන්නේ වෙන විදිහකට සුළු කරොත් මේක එකරින x වර්ග dy බෙදීම dx ගේ වර්ගය සමානයි m වර්ග ඍණ m වර්ග sin වර්ග කියන්නේ sin වර්ග කියන්නේ y වර්ග කියන එක. ඔන්න ඔය වගේ සරල ප්‍රකාශනයක් එනවා sin inverse එහෙම නැතුව. එතකොට අපිට අවකලනය කරන්න තවත් ලේසි. එතකොට බලමු උත්තරේ එනවද කියලා. එකරින x වර්ග දැන් නැවත x විශේෂයෙන් අවකලනය කරනවා. x විශේෂයෙන් අවකලනය කරාම ගුණිත සූත්‍රයක් එකරින x වර්ග වතාවක් මේක අවකලනය කරාම fx වලින් 2යි dy බෙදීව dx වතාවක් d වර්ග y බෙදීව dx වර්ග 2යි fx වල පළවෙනි බලයේ වාරයක් dy බෙදීව dx ගේ අවකලනය d වර්ග y බෙදීව dx වර්ග m වර්ග නියතයක් අවකලනය කරාම බිද්දුවයි ඍණ m වර්ග නියතයක් වාරයක් y අවකලනය කරාම 2i y dy බෙදීව dx. එතකොට කලකඩුද ආ මෙතන ගුණිත සූත්‍ර දැම්මේ නැහැ. සෝරි මට ඒක මිස් වුණා. උත්තරේ දිහා බැලුවා මේ වුණේ. මේකේ ගුණිත සූත්‍රයක්නේ. මේක වතාවක් මේකේ අවකලනය එකරින x වර්ග වතාවක් මේකේ අවකලනය 2යි dy බෙදීම dx වතාවක් dy බෙදීම dx ගේ අවකලනය d වර්ග y බෙදීම dx වර්ග ධන dy බෙදීම dx ගේ වර්ගය වතාවක් මේකේ අවකලනය එක බිඳුවයි ඍණ x වර්ග අවකලනය කරාම ඍණ 2i x m වර්ග මේක අවකලනය කරාම බිද්දුවයි ඍණ m වර්ග වාරයක් 2i y dy බෙදීව dx. හැම පදයකම dy බෙදීව dx තියෙනවා. ඒක කැපිලා යනවා. දෙකත් හැම පදයකම තියෙනවා. ඒකත් කැපිලා යනවා. එතකොට එනවා එකරින x වර්ග d වර්ග y බෙදීම dx වර්ග ධන ඍණ x dy බෙදීම dx ධන m වර්ග y සමානයි බිඳුවයි කියලා සරලවම එනවා. ඔය දීලා තියෙන උත්තරේ. ඉතින් ඕගලන්ට ඕක මේ මේක ඕක ලේසියෙන්ම කරන්න පුළුවන්. මම මාකින් ස්කීම් එකට ලකුණු දීලා තියෙන්නේ ඔය ක්‍රමයට නෙමෙයි. ඕක තමයි සරලම ක්‍රමය. තවත් අත්හදා බැලීමක් විදියට කරද්දී සාමාන්‍ය මම උගන්නන ක්‍රමයට විරුද්ධ, කියන්නේ විරුද්ධ නෙමෙයි. මම සාමාන්‍ය මේක අවකලනය කළා තමයි කියන්නේ. බව පෙන්වන්න තියෙද්දි මේක වර්ග කරාම වර්ගමූල ලකුණ නැති වෙනවා. ඒ වගේම cos වර්ග කියන එක sin වලින් ලියාගෙන ආපහු මේ ප්‍රකාශනෙම ලියන්න පුළුවන් නිසා ඒක ලේසි වුණා.
එතකොට ওই වගේ ක්‍රමයකට ලකුණු දුන්නොත් ඒකේ ලකුණු ටික වඩා ඉක්මනින් සෑහෙන ලේසියෙන්ම ගන්න පුළුවන්. ලකුණු 35ක කොටසක් ඇවිල්ලා තියෙනවා. ලකුණු දුන්නොත් ඕකට ওই කියන ගානට ලකුණු දැම්මොත් අනිත් ක්‍රමයට ලකුණු අනුරූපව මේක ලියනවට ලකුණු 5යි මේ කෑල්ල ලියනවට ලකුණු 5යි ඊට පස්සේ මේ කෑල්ල සුළු කරනවට ලකුණු 5යි ඒ වගේ මේක අවකලනය කරනවට මෙතනට පාකුයි මෙතනට පාකුයි පාදාය 15 20 25 තිය මෙතන උත්තරේට මෙතන පායි ඔන්න ඔය විදියට ලකුණු 35ක් එනවා පාදාය 15 20 25 තිය 35 ওই විදියට ඒ ලකුණු 35 ගන්න පුළුවන් ඒ වුණාට මම ඒක සාමාන්‍ය විදියට ගොඩක් ළමයි අවකලනය කරන්නේ ඕක අර ওই ආදේශය භාවිතා කරන්නේ නැතුව වර්ග කරන්නේ නැතුව තමයි කරන්නේ ඒක නිසා මේ මෙතඩ් එකනොත් ලියන්න මේක වර්ග කරන්නේ නැතුව මේක ආපහු අවකලනය කරන්න ඕන මොකද එතකොට මේක y වලින් ලියන්න බෑ වර්ගමූල කතා එනවා එහෙනම් මේක නැවත x විශේෂයෙන් අවකලනේ සාම්ප්‍රදායික ක්‍රමේ හැබැයි මතක තියාගන්න ඕගලන්ට මේ කෑල්ල අවකලනය කරොත් නම් ඔය උත්තරය ගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙයි තේරුමක් නැහැ මොකද උත්තරේ d වර්ග y බෙදීම dx වර්ග උක්ත කළත් නැහැනේ වීජ්‍ය ප්‍රකාශනයක් විදියට සමීකරණයක් විදියටනේ තියෙන්නේ එතකොට ඒ විදියට කරද්දි මේ විදියට මේ බෙදීමේ සූත්‍ර දාගත්තොත් කවද උත්තරේ ඉද දන්නේ නැහැ ගොඩක් කලාවට උත්තරේ ඉන්නේ නැහැ අපේරලා දාන්න වෙනවා මේක ඒක නිසා ගුණිත සූත්‍රය දාන්න මේ හරේ විචල්්‍ය පදයක් තියෙනවා නම් ඒක එහා පැත්තට වැඩි කරන්න ඒක පුරුදු වෙන්න මේ වගේ වීජ්‍ය ප්‍රකාශන මේ වගේ අවකල සමීකරණ ඔප්පු කරනකොට විශේෂයෙන්ම අවකල සමීකරණ ඔප්පු කරනකොට තමයි ගුණිත සූත්‍රය හැම වෙලාවම දාන එක සුදුසු x විශේෂයෙන් අවකලනේ මෙතන එනවා ළමයි 1 ඍණ x වර්ගයේ වර්ගමූල ගුණිත සූත්‍රයක් මේක වතාවක් මේක මේක වතාව මේක අවකලනය d වර්ග y බෙදීම dx වර්ග දාන dy බෙදීම dx වතාවක් මේක අවකලනය මම එක පැත්තකින් ලියන්නා මොකද්ද d යට dx 1 ඍණ x වර්ගයේ වර්ගමූලය අවකලනය කරනවා කියන්නේ d යට dx 1 ඍණ x වර්ගයේ භාග වෙනි බලය මේක අවකලනය කරාම භාගයයි 1 ඍණ x වර්ගයේ ඍණ භාග වෙනි බලේ වාරයක් ඍණ 2x සුළු කරාම ඍණ x බෙදීම 1 ඍණ x වර්ගයේ වර්ගමූල ඔන්න ඔය විදියට එනවා එනම් මේක අවකලනය කරාම එනවා මොකද්ද භාගේ වතාවක් මේක භාගේ වෙනි බලයේ භාගේ වතාවක් 1 ඍණ x වර්ගයේ ඍණ භාගේ වතාවක් මේක ඇතුලේ තියෙන එක fx ලෙන් සූත්‍ර දාන්නේ d යට dx fx ලෙන් n fx n ඍණ එක දැම්මා f'x කියන්නේ මේකේ අවකලනය ඍණ 2x කියලා එනවා සමානයි m වතාවක් cos fx සූත්‍රය cos fx අවකලනය කරාම ඍණ sin fx m sin inverse x වතාවක් sin inverse m වතාවක් sin inverse කිය අවකලන එක බෙදීම 1 ඍණ x වර්ගයේ වර්ගමූල මේක සුළු කරලා ලිව්වොත් 1 ඍණ x වර්ගයේ වර්ගමූල d වර්ග y බෙදීම dx වර්ග දෙකට දෙක කැපෙනවා ඍණ x බෙදීම 1 ඍණ x වර්ගයේ වර්ගමූල dy බෙදීම dx සමානයි ඍණ m වර්ග sin m sin inverse x බෙදීම 1 ඍණ x වර්ගයේ වර්ගමූල හැම පදයක්ම 1 ඍණ x වර්ගයේ වර්ගමූලේ වැඩි කරාම 1 ඍණ x වර්ග d වර්ග y බෙදීම dx වර්ග ඍණ x dy බෙදීම dx ධන m වර්ග sin කියන්නේ මොකද්ද sin කියන්නේ y ධන m වර්ග y සමානයි බිත් ඔය විදියටත් ඒකත් එනවා ඉතින් අර උත්තරේම එනවා ඒ උත්තරේම එන්න ඕනේ එකම ගානනේ එතකොට ඒකට ලකුණු දුන්නොත් මෙතන ලකුණු 10ක් දීලා තියෙනවා පළවෙනි අවකල සංගුණකයට ඊට පස්සේ මේකට 5යි මේකට 5යි මේ කොටසට 5යි සුළු කරන එකට 1 ඍණ x වර්ගයෙන් වැඩි කරන ස්ටෙප් එකකට 5යි මේ උත්තරේට 5යි ඔන්න ඔය විදියට තමයි ලකුණු 35 දීලා තියෙන්නේ සම්පූර්ණ ගානට ලකුණු 35යි ඒ කොටසට ඊට පස්සේ අතන කලින් එකට
විසිපහයි එතකොට ලකුණු 60ක් තියෙන මම මේ උගන්නන දේවල් සමහර වෙලාවට ඕගොල්ලොන්ගේ ටච් එක 100%ක් නැත්තම් මම මේ කලින් ගානේ හදපු දේවල් 100%ක් ඕගොල්ලොන්ට තේරෙන එකක් නැහැ හැබැයි ඕගොල්ලන්ට උත්සාහ කරන්න පුළුවන් ඕගොල්ලන්ට උත්සාහ කරන්න පුළුවන් මේක තේරුම් ගන්න ඊට පස්සේ ආපහු නොතේරුණ දෙයක් තියෙනවා නම් අවශ්‍යතාවය තියෙනවා නම් මම රෙකෝඩින් එක හැමදාම දානවා රෙකෝඩින් එක බලලා ඒ තේරෙන්නේ නැති ගතිය පළවෙනියට ගාන පන්තියේ කිය සාකච්ඡා කරාට පස්සේ තමන් හදපු නැති ගානක් නා තමන් හදපු ක්‍රමයක් නම් තමන් හදන්න උත්සාහ කරපු ගානක් නම් ගොඩක් වෙලාවට තේරෙනවා හැබැයි තමන් උත්සාහ කළා උත්තරේ ආවෙත් නැති ගානක් නම් 100ට 75ක විතර සම්භාවිතාවක් තියෙන ඕගොල්ලන්ට තේරෙන්නේ නැති. ඒ මගේ තියෙන දුර්වලතාවයක් නෙමෙයි ඕගොල්ලෝ ඒක ඒ විදිහට try කරපු නැති නිසා. මං ගාන කියලා දුන්නාට පස්සේ ඒ දෙන උපදේශ වලට අනුව ක්ලාස් එකේ වුණාට පස්සේ try කරන්න. ඊට පස්සේ ආපහු හිර වුණොත් අනිවාර්යෙන්ම try කළා ඉවර වෙලා හිර වුණා. නැතුව හරියට තේරෙන්නේ නැහැ කියලා රෙකෝඩින් එක බලන්න එපා. මුලින්ම තේරුණා නැතුණා 105ක් වගේ තේරුණා තේ ඇති උත්සාහ කරන්න ඊට පස්සේ ඉවර වෙලා රෙකෝඩින් එක බලන්න අන්න එතකොට ඔයගලන්ට 100ට 100ක් මේ කියපු දේවල් ඉගෙන ගන්න පුළුවන් හැම වෙලාවෙම සැලකිය යුතු වෙලාවක් තියෙන්න ඕන ලෝභ වෙන්න බෑ මේක වෙනුවෙන් unlimited ගණන් ඉගෙන ගන්නකොට unlimited time එකක් දෙන්න ඕන ගානකදි තියෙන වෙලාව ඒක පටන් ගත්ත වෙලාව ඉඳන් ඒක ඉවර වෙනකම් වෙලාව දෙන්න ඕන. එහෙම නැතුව මේ විනාඩි 10කින් මේ ගාන හදන්න ඉගෙන ගන්න එහෙම කරන්න බෑ. අනිත් එක තමන්ට পেපර් ක්ලාස් එකේදී තමන් හොඳටම ඉගෙන ගන්න ඕන හිර වෙච්ච කණ. ඒකට හිර වෙච්ච කණ ගොඩාක් තියනවනම් ඒක වෙනුවෙන් ලොකු වෙලාවක් ඔයගොල්ලෝ ළඟ තියෙන්න ඕන. එහෙම නැති වුණොත් අමාරුයි. දැන් අපි යමු 12 13 B කොටස 13 පී කොටස මෙන්න මේ අමුතු කතාව. මේක ඇත්තටම අමුතුයි. අමුතු ගානක් මට වෙනස් ගානක් ඕන වෙන නිසා තමයි මේක මම දුන්නේ. හැබැයි මම මේකත් එක්ක මම මෙතන මේ পেපර් එක ඇතුලෙත් වෙනසක් කරා. ඔයගොල්ලන්ට දැන් 13 වෙනි ගාන අවකලනයේ අමාරු ගානක් විදියට දීපු නිසා අවකලනයේ A level වලට අමාරු නෑ කියලා පෙන්නන්න මම A level পেපර් එකේ ගානත් 13 වෙනි ගාන විදියට දැම්ම. මේක හරියට තේරුම් ගන්න. අවකලනයේ තමයි මම නම් හිතන්නේ මේ දවස්වල পেපර් මාකින් කරන නිසා ගොඩක් ළමයි වැඩිපුරම ලකුණු ගන්න අවකලනයේ ගානට. හැබැයි තාම 150ම ගත්ත ළමෙක් අල්ල ගන්න බැරි වුණා. තාම මුල් හරිය නිසා ඒකත් අපිට ඉස්සරහදී හමු වෙයි. මේ වගේ ගණන් මෑත කාලයේදී ඇවිල්ලා නැහැ. හැබැයි එන්න බැරි කමක් නැහැ. මේක ප්‍රස්තාර ගණක්. ටිකක් අමාරු ප්‍රස්තාර ගණක්. fx සමානයි a බෙදීම x ඍණ 1 ධන b බෙදීම x ධන x ඍණ 2 මේකේ x සමානයි x ධන 2 තියෙන්නේ x සමානයි ඍණ 2යි x සමානයි 1යි ඔන්න ඔය විදියට තියෙනවා බලමු අපි බෝඩ් එකට යමු මේකේ ගාන කියලා තියෙනවා මොකද්ද ගාන කියලා තියෙන්නේ බිංදුව 1 fx හැරුම් ලක්ෂයක් කියලා දීලා තියෙනවා බිංදුව 1 හැරුම් ලක්ෂයක් ලෝ බිංදුව 1 හැරුම් ලක්ෂයක් කියන එකේ තේරුම මොකද්ද හැරුම් ලක්ෂයක් බිංදුව 1 හැරුම් ලක්ෂයක් කියන්නේ x සමානයි බිංදුවේදී fx fx කියන්නේ එතකොට ඇත්තටම ගත්තොත් f බිංදුව කියන එක y කියන එක එකයි කියන එක x බිංදුවේදී y එකයි y වෙනුවට මේ fx කියන්නේ වෙන විදියකට ගත්තොත් f බිංදුව සමානයි 1යි කියලා සමීකරණයක් තියෙනවා. ඒ වගේම y වලින් ලිව්වොත් x සමානයි බිංදුව y සමානයි 1 දී dy බෙදීම dx බිංදුවයි. මොකද හැරුම් ලක්ෂයක් කියන්නේ dy බෙදීම dx බිංදුව කියලා තියෙන නිසා අපි දීපු ලක්ෂය හැරුම් ලක්ෂය නම් ඒ ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරාම dy බෙදීම dx-ට ඒකත් බිංදුව වෙන්න ඕන. එතකොට මේක ඇතුලේ සමීකරණ බිංදුව 1 කියන එකෙන් 1 ලක්ෂයක් එනවා. x ට බිංදුව දැම්මම y වලාගේ 1යි. එතකොට 1 සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. ඒ වගේම හැරුම් ලක්ෂයක් කියන්නේ dy/dx බිංදුව වෙන ලක්ෂය.
अन्य तो कोटे एक एन तब समीकरण ने आकोटे ना करने पुला मेरे का संकेत एंग इधरी पात करो f dash बिंदु समाना एक का बिंदु है सॉरी f dash बिंदु क्या है निकाम में बिंदु दाले ने प्रकाश ने आवकलने कर दोने में आवकलने करना प्रकाश ने डे बिंदु दाय माम उत्तरे बिंदु है दंग f x के ला दीला तेरा मेरे का f x क्या ने a बेदी में x री ने का दाना b बेदी में x दाना देखा के ला तेरा मेरे का आवकलने कर रहा हम f dash x आप इटा गाना पुलवा में तेरे ने a वाले x वाले री ने का ने a x री ने के री ने के ने बाले दाना b x दाना देखे री ने के ने बाले ओ का आवकलने कर रहा हम री ना a x री ने के री ने दे री बाले क्या ने f x वाले n में ने बाले n f x n री ने का तो बोला री ने का है x री ने के री ना दे री बाले a री ने का है x री ने के री ना दे री बाले मांगे कपाट अमल ये ना री ने का बेदी में x री ने के वार गए के लगे टर वक्त ने का नया मामे ही था वो लोग टेक तेरे ही तोर में कावकल ने करा हम री ना दे री बाले क्या ने x री ने के वार गया मित्रा ते वागे b वाता वाक x दाना देखे री ने एक पे निबाले आवकल ने करा हम री ने एक वाता वाक b b नियते आक ने b मूली मिस्रा रखा हूँ b वाता वाक री ने का है x दाना देखे री ने देवनी बाले किए ने का मटे कपाट लिया ने पुरान री ने b बेदी में x दाना देखे वार गए के सामाने का भी a विदेर स्टेप देखा तो ना एक कपाट आवकल ने करना हरे तो गोटे एक अवकलन करा हम मैं कक्ती ना दें मरे मित्र मैं मतलब नहीं दें मगे क्लास से करा दे जो इन्हें दी सामार लमाई मैसेज डाल तूने से करांटे कने से मैं में कने यही मैं किया दें आप इधर पेपर्स पलात दी මටත් කරන්ට් එක නැහැ නේ ඔයගලට පේනවා මමත් කලුවට කලුවේ මේ කලුවරේ ඉන්නේ ආ ඉතින් ඒ වුණාට දැන් දෝ පේපර්ස් බලද්දිත් අපිට තේරෙනවා සමහර වෙලාවට ළමයි සෑහෙන දුර්වල විදියට පේපර් එකට උත්තර ලියලා තිබුණා කියලා මං කියන්නේ ඒ ලෙවල් පේපර්ස් කියන්නේ 2021 ඒ ලෙවල් පේපර් එකේ ඒ පේපර් එකට උත්තර ලියපු විදිය ගැන කතා කරත් ඉතින් ඒකට එක එක හේතු තියෙන පුළුවන් අපි දන්නේ නැහැ මට පේපර් එක බාම බලන පේපර් එක මොන ලංකාවේ කොහේ ලියපු ළමයිගේ පේපර් එකක්ද කියලා. ඒක අපිට හොයාගන්න විදියක් නැහැ. හෙව්ව කියලා වැඩකුත් නැහැ. සමහර වෙලාවට අපි ඒක දන්නවා මෙන්න මේ මේ පළාතේ කියලා ඉතින් අපි ඒක ප්‍රකාශ කරන්නේ. එතකොට මේ ඉතින් ඒ ළමයි ලියන විදියට ඉතින් සමහර වෙලාවට පව් කියලා හිතනවා. සමහර දුෂ්කරතා නැද්දේ සමහර වෙලාවට ඔන්ලයින් ක්ලාස් නැතුව සිග්නල් නැති ළමයි පහුගිය කාලේ යෝන තරම් ටීවී එකේ පෙන්නුවේ जनरेटर पत्त क्लास इनकने मोबाइल डेटा हरी अरगे मुनोहारी क्रम एक उत्साह मट भीतरा कंप्यूटर तीनवना फोन तीनवना එලියක් ඕන වෙන එකක් නැහැ මොකද ඩිස්ප්ලේ එක තියෙනවා එතකොට ඒක චාර්ජ් එකක් තියෙන්න ඕන ඊට පස්සේ ඒ චාර්ජ් එක භාවිතා කරමින් ඕගොල්ලෝ ඩිස්ප්ලේ එක හොඳ එලියට පේනවා එතකොට ගෙදර ඔයා කරුවලේ හිටියත් ගැටලුවක් නැහැ හරි මට ඒක මතක් වුණේ අපි මොන ප්‍රශ්න තිබුණාත් එක පේපර් එකට සමානව ලියන්න මේ පාර මැත්ස් පේපර් එක ඒ වගේ සහනයක් දීලා දීපු පේපර් එකක් නෙමෙයි ෆිසික්ස් කෙමිස්ට්‍රි නම් සහන දුන්න කියලා ආරංචියක් තියෙනවා මැත්ස් නම් එහෙම සහන දුන්නේ නැහැ මොකද එහෙම සහන දෙන එක තේරුමක් නැහැ
इसको कैलकुलेटर ताम एक ऐडिया इच्छर हिता इसे डिस्को कैलकुलेटर उगल किसीम असाधारण अमार पेपर का अरे एस के लकन एस मट मट वा अडवे मट पड़ो तक साधारणीकरण करें बे इस फेल ने है भाई तमंगे लकन प्रमाण तीसपाकर वेडियो गना अनिवार्य साधारण सिद्ध करणमा इस एक निशा भाई पा पेपर का अमारू एनवा वेडिपुरा वेड कल को मारे अमारु पेपर वोल्ट अमारु पेपर वोल्ट लेसिकर गराट आम बाकी लाइट वाला तेलिया पोड बोड पुलवांतर कर मेके मुलिम की समान बिंदु वाई एक्का एक समान बिंदु वाई एक्का एक मेथड आदेश करो थी वाई के एफ एक्स के एफ बिंदु समान एफ बिंदु समान एक्का मेकट आदेश मेक पलवनी समीकरण मेक देख कीलदागा पलवनी समीकरण एफ बिंदु समान मेतट बिंदु दम एक समान बिंदु दम ए बेदीम रिनेक धन बी बेदीम देखा इतना मित्र हम पद आत्म देखें वेडिकराम देख समान ऋण ए धन बी के दिखाइए दिखाइए रीना देखा ये दाना बी के उन्होंने विदेश प्रकाश ने क्यों का तुम्हें नहीं समझ कर रहे हैं तंग ऐतरम ए बी एस रेंटी ने पाले वाली समझ कर रहे हैं ये वाके में एफ डैश बिंदु समान है बिंदु आई क्या ने एक्स एनु वाटा बिंदु दम होते हैं एक्स ता बिंदु दम मत में क्या आ गया बिंदु आए तो वाला बिंदु समान है रीना ए बेदी में का ऋण बी बेदी हतर आय हतर एम वेडी करा मे नवा बिंदु समान आय ऋण हतर आये ऋण बी वेन विधि हतर आये समान आय बी के ने हतर आये समान आय ऋण बी के एक मेतन आदेश करो ऋण बी वेनु अट ऋण हतर आये दमो देख समान आय ऋण देख आये ऋण हतर आये ऋण हाये देख समान ऋण हाये ए समान ऋण एक बेदी मतु नीन उत्तर ए समान ऋण एक बेदी मतु नी समान ऋण हतर आये क्या हतर बेदी मतु नो विधि ए दील तीन प्रकाश ने हरूम लक्ष्य अपीट होयान एफ डी हरूम लक्ष्य सियाल होयान किलती भाविता कल ए आगे अंटिक अरगा ए आगे अंटिक भाविता कल मेक उत्तरे दीलती मे उत्तर दिख वाट आवे नाट इतनी पास गाण हदनपड़क गाणी ए उत्तर दिखा भाव पे किल दीलती इधर मे उत्तर देख आवे नतनी हाट गाण हदन पुलवा भयप ये गाण हदन मे उत्तर देख गाट अभी लखन उत्तर देख गाट होते लखन विसीपहालती इतनी हाट मेक सायन लक लखन प्रमाण लखन तिहाकती तीन उत्तर देख गाट तिहाकती तीन तब लखन हेटाक इतरी ए बी उत्तर देख दीप उत्तर देख भाविता क्रमी इसराहट अन्न तीन मेके मेन मे समीकरण गाट मेन मे समीकरण गाट लकन पहाक तीलतीनवा इवागे मेक अवकलनीकरण इतट मेतंट पहाय मेतंट पहाय इवागे मेतनी मे समीकरण गाट तव लकन पहाक तीला मे उत्तर दिख गाट पापा दीला लकन तिहाक तीन वर्ग
ऋण बी बेदी में एक्स दान देखे वर्ग किलो नोए प्रकाश मैं बोर्ड का मकर निशावे मैं कह रूम लक्ष्य अकेला फिर दत्त अक्की देती है नोए दत्त टीक बिंदु एक हरूम लक्ष्य එතකොට මේක f'x a වලාගේ අපිට දීලා තියෙනවා a සමානයි ඍණ 1 බෙදීම 3යි b සමානයි 4 බෙදීම 3යි කියලා. ඒක මෙතනට ආදේශ කරවත් f'x කියන්නේ 1 බෙදීම 3 යට x ඍණ 1 වර්ගය ඍණ 4 බෙදීම 3 යට x ධන 2 වර්ගය කියලා. ඕක දැන් ඕක ප්‍රස්ථාරය අඳිනා නම් ඕක සාධක විදියට කඩා ගන්න ඕන. මේක සාධක කඩන්න අපි පොඩ්ඩක් සුළු කරමු. x ඍණ 1 වර්ගය x ධන 2 වර්ගය 3ත් පොදු හරය ගන්නවා. යට බෙදීම 3කුත් තියෙනවානේ. ඒ ඔක්කොම පොදු හරය ගත්තාම මෙතන එනවා x ධන 2 වර්ගය ඍණ 4 වතාවක් x ඍණ 1 වර්ගය කියලා ප්‍රකාශනය. එතකොට මේක සාධක කඩති වර්ග පූර්ණයක ඒ කියන්නේ මේක දෙකේ වර්ග කියලා ලියාගත්තොත් සාධක කඩන්න පුළුවන් ලේසියෙන් ප්‍රසාරණය කරන්න නැතුව ඇයි වර්ග දෙක අතරේ දාගන්න පුළුවා x ධන 2 ඍණ 2 වතාවක් x ඍණ 1 x ධන 2 ධන 2 වතාවක් x ඍණ 1 බෙදීම 3යි x ඍණ 1 ේ වර්ගය x ධන 2 ේ වර්ගය මේක එනවා x ධන 2 ऋण देखाईएक्स दान देख उड मैं क्या ऐसा शुरू करना मैं क्या ऐसा शुरू करा मैं प्रकाश रहना मैं क्या ऐसा शुरू करा मैं अभी टेना वां एक्स दान देखाईएक्स क्या ने तूना एक्स मैं कत माँ ही थिंक कराना ऋण देखाईएक्स क्या ने एक्स हाथर ऋण एक्स से काके ना में तरम इडे याने निशा माँगे के कपाट ඒ වගේම මෙතනින් එනවා 3ix ධන 1 කියලා ප්‍රකාශනය 3 වතාවක් x ඍණ 1 ේ වර්ගය x ධන 2 ේ වර්ගය මොකද ලකුණ සාකච්ඡා කරන්න ওই වගේ ප්‍රකාශනයක් එන එක අපිට වාසි ඒක නිසා අර සාමාන්‍ය ගණක් විදියට හදා ගන්න අපි ওই විදියට දානවා මෙතනින් පස්සේ අපිට ලියන්න පුළුවන් ඍණ මම මේක මතක ලියන්න f'x සමානයි ඍණක් එළියට ගත්තාම ඍණ x ඍණ 4 වතාවක් 3ix ධන 1 බෙදීම 3 වතාවක් x ඍණ 1 ේ වර්ගය x ධන 2 ේ වර්ගය කියලා. ඔන්නයි ප්‍රකාශනය අපිට ගන්න පුළුවන්. රොමින්න ආ මෙතන ඍණ 2 කියලා තියෙන්නේ නේ. මෙතන ඍණ 2 2ix එතකොට මේක 3ix විතරයි එන්නේ. තුනට තුනක් කැපෙනවා එතකොට මෙතන මෙනි වගේ x එකක් x වතාවක් මේක බෙදීම මේක කියලා ලියන්න පුළුවන් ඍණ x වතාවක් x ඍණ 4 බෙදීම x ඍණ 1 ේ වර්ගය x ධන 1 ේ වර්ගය කියලා ওই ප්‍රකාශනයේ ලියන්න පුළුවන් දොර උත්තරන්ට වෙනකම් මෙතන මේ ගානේ ඔයි විදියට එතනට වෙනකන් ඔයි දීලා තියෙන ප්‍රකාශනයට මම ලකුණු දීලා නැහැ මාකින් ස්කීම් එකේ මොකද මේකත් f'x එක සුළු කිරීමක් විතරයි තියෙන්නේ මොකද මේ ගානේ එතන වෙනකන් ලකුණු ඉතුරු වෙලා නැහැ තව ඉස්සරහට ලකුණු ඕන නිසා ඒක වැඩික ලකුණු ටිකක් ආව නම් හොඳයි ලකුණු දෙන්න තැනක් ඇවිල්ලා නැහැ ඔව් ලකුණු ඉතුරු වෙලා නැහැ මොකද ලකුණු 60යි ප්‍රස්ථාර වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ ඒ 60 මිස්ත්‍රාට ඕන අර කලින් එකෙන් ලකුණු අඩු කළා 20ක් විතර අඩු කළා ඔතන සුළු කිරීමට 10ක් දෙන්න පුළුවන් ඕනනම් මම ඒක ඉස්සරහදී ඊළඟ මාකින් ස්කීම් එකේදී ඒක හදා ගන්න දැනට ඔයගොල්ලන්ට දීපු මාකින් ස්කීම් එකේ විදියට ඔයගොල්ලන්ට ඕක වෙනුවෙන් ලකුණු නැහැ ඔක සුළු කරන එකට ලකුණු නැහැ ඒක ටිකක් අඩුපාඩුවක් කමන්නේ බලමු
ඊට පස්සේ මොකද්ද කරන්නේ ස්ථාවර ලක්ෂ හැරුම් ලක්ෂ හොයන්න මේක බිඳුව හැරුම් ලක්ෂයක් කියලා දීලා තියෙනවානේ හැරුම් ලක්ෂ හොයන්න හැරුම් ලක්ෂ සෙවීමට f ඩෑෂ් x කියන එක බිඳුව කරාම අපිට එනවා x සමානයි බිඳුවයි x සමානයි 4යි කියලා ඒ වගේම x සමානයි ඍණ x සමානයි 1 x සමානයි ඍණ 2 කියන්නේ ස්පර්ශෝන්මුඛ රේඛා සිරස් ස්පර්ශෝන්මුඛ රේඛා මොකද x වලගේ 2 වෙන්නත් බෑ x වලගේ ඍණ 1 වෙන්න 1 වෙන්නත් බෑ ඍණ 2යි 1යි කියන්නේ සිරස් ස්පර්ශෝන්මුඛ රේඛා වෙනවා එතකොට මේකේ ලකුණ චෙක් කරන්න ඕන ලකුණ චෙක් කරන්න මොකද කරන්නේ ස්ථාවර ලක්ෂ මෙන්න මේ වාක්‍ය ලියා ගන්න හැමදාම මෙන්න මේ වාක්‍ය ලියනකොට ලකුණු පහක් දීලා තියෙනවා මේක අගය සංඛ්‍යා රේඛාවක් මත f'x බිංදු වෙන අගයන් සංඛ්‍යා රේඛාවක ලකුණු කරනවා බිංදුව 4 හැබැයි සිරස් ස්පර්ශෝන්මුඛ රේඛා තියෙනවා නම් ඒකත් වෙන් කරගන්න අවකාශ දෙක කඩිරකින් 1යි ඍණ 2යි ඔයගොල්ලන්ට විකම් මැජික් එකක් වෙන්න පුළුවන් 2021 පේපර් එකෙත් මේ විදිහෙම ප්‍රස්ථාරයක් තමයි අවකලනය කරන්න කියලා තිබුණේ අඳින්න කියලා තිබුණේ එතකොට මේ ස්පර්ශෝන්මුඛ ලකුණු කරේ නැත්තා ඒගොල්ලන්ට ලකුණු 10ක් අඩු වෙනවා බලන්න මේක f'x වල ලකුණ අපි තර්ක කරන්න හදන්නේ f'x වල ලකුණ මෙතන ඍණ 2කට වඩා අඩු වගේක් දැම්මොත් මෙතන මේ පූර්ණ වර්ගය මේක කොහොමද ණයි f'x වල ලකුණ චෙක් කරද්දී ඍණ x වතාවක් x ඍණ 4 බෙදීම x ඍණ 1ේ වර්ගය x ධන 2ේ වර්ගය මේව කොහොමද ණාගයන් ඒව ධනයි ඒකේ ලකුණ චෙක් කරන්න දෙයක් නැහැ ලකුණ චෙක් කරන්න තියෙන්නේ මේ සාධක දෙක සහ ඉස්සරහින් තියෙන ගුණිතය එතකොට ඍණ 2කට වඩා අඩු ඍණ 100 වගේ දැම්මොත් උත්තරේ මොකද්ද වෙන්නේ කියලා බලන්න මෙතන ගත්තාම ඍණ 100 වගේ දැම්මොත් ඍණයි ඍණයි ධනයි ඍණ 100 වගේ ප්‍රකාශනයේ දැම්මොත් ඍණයි ඍණයි ධනයි ඒක ආපහු ඍණෙන් වැඩි කරාම උත්තරේ ඍණයි ඍණ 2යි බිඳුවයි අතර ඍණ 1 වගේ අගයක් දැම්මොත් මෙතනනේ ඍණ 1 ඍණයි මෙතන ඍණයි ධනයි ආපහු ඍණයි එතකොට මේ පූර්ණ වර්ග හැරුම් ලක්ෂ ඒ කියන්නේ ස්පර්ශෝන්මුඛ රේඛා පූර්ණ වර්ග තියෙන නිසා ඒකේ දෙපැත්තේ ලකුණ වෙනස් වෙන්නේ නැහැ මේක ලකුණට බලපෑම් වෙන්නේ නැති නිසා x සමානයි ඍණ 2ේදී දෙපැත්තේ ලකුණ වෙනස් වෙන්නේ නැහැ ඒ වගේ මෙතනත් ඒකම තියෙනවා x සමානයි ඍණ 1ක ස්පර්ශෝන්මුඛ රේඛාවක් ඉඳත් ඒක පූර්ණ වර්ගයක් නිසා ඒකේ දෙපැත්තේ ලකුණ වෙනස් වෙන්නේ නැහැ මෙතනදී බිඳුවයි 1යි අතර බිඳුවයි 1යි අතර 0.5 වගේ දැම්මොත් ධනයි ඍණයි ඒ දෙක ඍණයි මේ ඍණත් එක්ක වැඩි කරාම ධනයි මෙතන ලකුණ වෙනස් වෙන්නේ නැහැ 1යි 4යි අතර 2 3 වගේ දාලා බලන්න 2 දැම්මොත් මේක ධනයි ඍණයි මෙතන ඍණයි ධනයි වැඩි වුණාම ධන උතරේ ධනයි 4ට වඩා වැඩි 100 වගේ දැම්මොත් ධනයි ධනයි උත්තරේ ධනයි ඍණෙන් වැඩි කරාම උත්තරේ ඍණයි මේ f'x එහෙම නැත්නම් dy බෙදීම dx ඍණයි කියන්නේ ශ්‍රිතය අඩුවේ කියලා ලියන්න මේකත් ශ්‍රිතය අඩුවේ මේක වැඩි වේ අඩුවේ එහෙම නැත්නම් මෙහෙම ඊතල දාන්න මේක අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා එහෙම නැත්නම් අඩුව ගානේ අඩු වෙනවා කියන මෙහෙම ලියන්න අඩු වෙලා බිඳු වෙලා වැඩි වෙනවා මෙහෙම ලියන්න ඒ වගේම වැඩි වෙනවා කියන එක වැඩි වෙලා බිඳු වෙලා අඩු වෙනවා මේ විදිහට ලියන්න අඩුව ගන්න එහෙම හරි තියෙනවා විශේෂයෙන්ම එක්සෑම් එකේදී කියන්නේ අඩුවේ වැඩි වේ කියලා වචනෙන් ලියන්න කියලා ඊට පස්සේ කියනවා මෙන්න මේ වගේ ඊතල හරි අඩුව ගන්න තිබුණොත් ලකුණු දෙන්න කියලා මේව එච්චරටම අනුගමනය කරන්නේ නැහැ මේ වගේ වක්‍ර හැබැයි ඒව හරි තිබුණොත් ලකුණු දෙන්න කියනවා එක්සෑම් එකේ මේ පාර 2020 එහෙමයි දුන්නේ මෙතනට මෙන්න මේ එකකට ලකුණු පහ ගන්න තියෙනවා එකකට ලකුණු පහ ගන්න තියෙනවා එක පරාසයක් තුල හරිනම් ලකුණු 50 පහ ගන්න උත්තර ලැබෙනවා ඉතින් අඩුවේ වැඩි වේ කියලා ලියන්න පුරුදු වෙන්න
ඒ ශ්‍රිතය අඩු වෙනවා වැඩි වෙනවා ඒ වගේම x සමානයි බිඳුවේදී y වලාගය මේක අඩු වෙලා බිඳු වෙලා වැඩි වෙනවා කියන්නේ මෙහෙම අයිඩියා එකක් වැඩි වෙලා බිඳු වෙලා අඩු වෙනවා කියන්නේ මේක එතකොට x සමානයි බිඳුව y වලාගය 1 කියලා තියෙනවා ඒක ස්ථානීය අඩු වෙලා බිඳු වෙලා වැඩි වෙනවා කියන්නේ ස්ථානීය අවමයක් ඒ වගේම වැඩි වෙලා බිඳු වෙලා අඩු වෙනවා කියන්නේ 4 ඒකේ y ඛණ්ඩාංකය ගත්තොත් 1 බෙදීම 9 4 1 බෙදීම කියන්නේ ස්ථානීය උපරිමය මෙන්න මේ දෙකටත් ලකුණු 5 ගන්න ලැබෙනවා ස්ථානීය අවමයක් ස්ථානීය උපරිමයක් කියන එක ඒ වගේම x සමානයි ඍණ 2 x සමානයි 1 සිරස් ස්පර්ශෝන්මුඛ වේ කියන එකට තව ලකුණු 5ක් දෙනවා ඒ වගේම y සමානයි බිඳු ඒක නම් අපි හොයලා බලන්න ඕන fx කියලා අපිට ආවේ මෙතන fx කියලා ආවේ 1 බෙදීම 3 යට x ඍණයක ඍණ 1 බෙදීම 3 ධන 4 බෙදීම 3 යට x ධන 2 x වලගේ අනන්තය දැම්මොත් x වලගේ අනන්තය දැම්මොත් fx වලගේ අපිට යන්නේ යට කෑල්ල අනන්ත වෙලා බිඳුවට යන්නේ එතකොට උත්තරේ බිඳුවයි ඒ කියන්නේ y සමානයි බිඳුව තිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවකි ස්පර්ශෝන්මුඛ රේඛාවකි තිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවක් y සමානයි බිඳුව කියන එක අන්න ඒකට ලකුණු 5ක් තියෙනවා ඒක මේ විදිහට සීමාව දාලා පෙන්වන්න අවශ්‍ය නැහැ ඔන්න ඔය විදිහට ඒක වෙනුවෙන් ලකුණු තියෙනවා කියන්නේ මෙතක වැදගත් දෙයක් තියෙනවා මෙන්න මේ 4 මෙතන ලකුණු 20ක් ඕගොල්ලන්ට තියෙනවා මෙන්න මේ 20 ප්‍රස්තාරය ඇතුලේ ওই විදිහට වචනෙන් ලියලා තිබුණේ නැති වුණත් ප්‍රස්තාරය ඇතුලේ ඕගොල්ලෝ දක්වලා තියෙනවා නා ඒ ලකුණු ප්‍රමාණය ඒ විදිහටම ඕගොල්ලන්ට ප්‍රස්තාරේ රූප සටහනට දෙනවා සාමාන්‍යයෙන් මම ප්‍රස්තාරයට ලකුණු 15යි වෙන් කරලා තියෙන්නේ ඇත්තනම් 15ක් නෙමෙයි මෙතනත් 20ක් තියෙනවා ප්‍රස්තාර වෙනුවෙන් ලකුණු 35ක් තියෙනවා මේ ටික වචනෙන් ලියන්න ඕනේ එක්කෝ නැත්නම් එක ප්‍රස්තාරේ නිරූපණය කරන්න ඕන එතකොට ඕක ප්‍රස්තාරෙන් ගත්තාම ඍණ 2 කියන එක සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවක් ඒ වගේම 1 කියන එක සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවක් ඔය වගේම ප්‍රස්තාරයක් තමයි 2022 ඒ කියන්නේ මම මේ පේපර් එක හදද්දි දැකපු නැති ගාණක් ඒකේ තිබුණෙත් ওই වගේම පේපර් එක ප්‍රශ්නයක් ටික ලිව්වනම් ඕගොල්ලන්ට ඒක ලේසියෙන්ම ගන්න පුළුවන් ඒ වගේම x සමානයි බිඳුවේදී y වලාගේ 1යි කියලා තියෙනවා බිඳුවේදී y 1යි කියන්නේ මේ වගේ එකක් මෙතන උපරිමයක් මෙතන අවමයක් මෙතන උපරිමයක් මේ පරාසෙදී මෙතන අඩු වෙනවා අඩු වෙන්නේ කොහේ ඉඳන්ද අනන්තේ ඉඳන් බිඳුවේ ඉඳන් බිඳුවේ ඍණ අනන්තදී x වලට අනන්ත දැම්මා y බිඳුවයි බිඳුවේ ඉඳන් අඩු වෙනවා එතකොට ප්‍රස්තාරය යන්නේ මේ විදියට මේ කොටස අඩු වෙනවා බිඳුවේ ඉඳන් අනන්ත වෙනකන් සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවක් කියන්නේ ඒක අනන්තදී තමයි හම්බ වෙන්නේ ඔන්න ඔය වගේ හැඩයක් තියෙනවා මේක අඩු වේගෙන යනවා මේ පරාසෙත් අඩු වෙනවා සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාවක ඉඳන් අඩු වෙන නිසා ධන අනන්තය දන් තමයි අඩු වෙන්න ඕන. එතකොට ප්‍රස්තාරේ මේ වගේ හැඩයක් එන්නේ. පුළුවන් තුර දුර සිරස් ස්පර්ශෝන්මුඛ රේඛාව ස්පර්ශ කරගෙන යන්නේ මේ වගේ ඒවා. මෙම ගිහිල්ලා මෙතන මෙනි වගේ හැඩයක්. ඔන්න වගේ හැඩයක් එතන එන්නේ. ඒ වගේ මෙතනත් වැඩි වෙනවා. ස්පර්ශෝන්මුඛ රේඛාවට එහා පැත්තේ ලකුණ දරනවා වැඩි වෙන අතර ඍණ අනන්තය දන් තමයි පටන් ගන්න. ඍණ අනන්තය දන් පටන් අරගෙන මෙහෙම වැඩි වේගෙන ගිහිල්ලා ධන අනන්තයේදී බිඳුව වෙනවා. ඔන්න ඔය වගේ ප්‍රස්තාරයක් තමයි ඕගොල්ලන්ට එන්න ඕන. එතකොට ඒකට ලකුණු දීලා තියෙනවා මේ හැඩය සම්පූර්ණයෙන්ම නිවැරදි නම් මේ කොටස සියලුම දේ නිවැරදි නම් 5යි 5යි 15යි 15යි 35යි මෙතන 25යි කියන්නේ 60යි. ඔන්න ඔය කොටස වෙනුවෙන් ලකුණු 60ක් වෙන් කරලා තියෙනවා.